මගේ කලින් වීඩියෝ එකත් එක්ක මම දැකපු දෙයක් තමයි ගොඩක් දෙනාට තියෙන ගැටලුවක් මේ යූරින් HCG පරීක්ෂාව නෙගටිව් වෙන එක. ඉතින් අද මම කතා කරන්න යන්නේ මේ යූරින් HCG පරීක්ෂාව නෙගටිව් වෙන්න බලපාන හේතු මොනවද කියලා. ඉතින් මේකදී යූරින් HCG ස්ට්‍රිප් එක මිලදී ගන්න යන තැන ඉඳලා අපි සැලකිලිමත් වෙන්න ඕනි කරුණු තියෙනවා. ඉතින් මුලින්ම සැලකිලිමත් වෙන්න ඕනි ඔයාලා යූරින් HCG ස්ට්‍රිප් එක මිලදී ගන්න යනවා නම් ඒ මිලදී ගන්න ස්ට්‍රිප් එකේ එක්ස්පයරි ඩේට් එක. ඒ කියන්නේ කල්ලිකුත් වීමේ දිනය හොඳට බලන්න. එක්ස්පයර්ඩ් වෙලා තියෙන ඒවා කවදාවත් පාවිච්චි කරන්න එපා. ඒ වගේම තමයි HCG ස්ට්‍රිප් වල බ්‍රෑන්ඩ් එක. ඔයාලා එක ස්ට්‍රිප් එකකින් බලලා නෙගටිව් නම් ඒ බ්‍රෑන්ඩ් එකේ නැතුව තව එකකින් බලන්න. මොකද මේ බ්‍රෑන්ඩ් එක වෙනස් වෙනකොටත් ඒ බ්‍රෑන්ඩ් එකට අනුව ඇඟේ තියෙන HCG ප්‍රමාණය මෙෂර් කරන ලිමිට් එකක් තියෙනවා. ඒක මේ සමහර වෙලාවට බ්‍රෑන්ඩ් එකකින් බ්‍රෑන්ඩ් එකට වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දා බ්‍රෑන්ඩ් එක ගැන සැලකිලිමත් වෙන්න. ඊගාවට තමයි මේ යූරින් HCG පරීක්ෂාවෙන් 97%ක්ම අපිට දැනගන්න පුළුවන් ප්‍රෙග්නන්ට් වෙලාද නැද්ද කියන එක. නමුත් නියමිත කාලය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාට මාසික ඔසප් චක්‍රය සාමාන්‍ය විදිහට වෙන එක නැවතිලා, يعني නියමිත දවස තියෙනවනේ, ඒ දවස පහ වෙලා ඔයාට ඔසප් උනේ නැත්තම් ඒ දවසේ ඉඳලා දවස් 14කට පස්සේ තමයි සාමාන්‍යයෙන් මේ යූරින් HCG පරීක්ෂාව පොසිටිව් වෙන්නේ. ඉතින් ඔයාලට හරියටම දවස් 28කට පාරක් ඔයාගේ ඔසප් චක්‍රය වෙනවනම් ඒ දවස් ගන්න හරියටම බලාගෙන ඉඳලා ඒ දවසින් උනේ නැත්තම් ඒ දවසින් පස්සේ දවස් 14කින් බලන්න. එහෙම නැත්නම් ඔයාට ක්‍රමානුකූලව දවස් 28 න් ඉස්සරට වෙන්නේ නැත්නම් ඔයාගේ ඔසප් චක්‍රේ ඔයා බලන්න පීරියඩ්ස් නැවතිලා දවස් 14ක් ගියාට පස්සේ එකපාරක් චෙක් කරන්න. ඒත් නෙගටිව් නම් තව දවස් 5කින් චෙක් කරන්න. ඒක නෙගටිව් නම් ඊට පස්සේ දවස් 5ක්, يعني දවස් 10කින් ආයෙ පාරක් චෙක් කරන්න. ඒත් නෙගටිව් නම් දවස් 45ක් වෙනකන් ඉන්න. දවස් 45ක් වෙනකන් බලන් ඉඳලා ආයෙ එකක් චෙක් කරන්න. ඔයාට පීරියඩ්ස් ඇදුනේ නැත්තම් දවස් 45ක් වෙනකන් ඔයාට පීරියඩ්ස් ඇදුනේ නැත්තම් දවස් 45කින් ආයෙ යූරින් HCG එකක් ටෙස්ට් කරලා බලන්න. ඒකත් නෙගටිව් නම් බීට HCG පරීක්ෂාවක් කරගන්න ලැබ් ඕනම රසායනාගාරයකට ගිහිල්ලා ඒ පරීක්ෂාව කරගන්න පුළුවන්. බීට HCG පරීක්ෂාවකින් ඔයාට හරියටම දැනගන්න පුළුවන් ඔයා ප්‍රෙග්නන්ට් නැද්ද කියලා. ඒ වගේමයි මේ යූරින් HCG ස්ට්‍රිප් එකකින් මනින අවම සාන්ද්‍රණයක් තියෙනවා. ඉතින් මෝත්‍රාවල HCG ප්‍රමාණය අඩුයි නම් මේක ඒ ස්ට්‍රිප් එකෙන් පෙන්වන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා හොඳම දේ තමයි උදෑසන නැගිට ගමම පළමු මූත්‍රා සාම්පලෙන් HCG ටෙස්ට් එක කරලා බලන්න. මොකද මේ පළමු මූත්‍රා සාම්පලේ ඊට ඉහළ සාන්ද්‍රණයකින් HCG අඩංගු වෙනවා. ඉතින් ඔයා ප්‍රෙග්නන්ට් වෙලා නම් උදෑසන පළමු මූත්‍රා සාම්පලෙන් හරියට මේක දැනගන්න පුළුවන් ඒක පොසිටිව් වුණොත්. තව හේතුවක් තියෙනවා. ඒකට කියන්නේ සයිකලොජිකල් ඉෆෙක්ට්. ඒ කියන්නේ මානසික තත්ත්වයත් මේකට හේතුවක් වෙන්න පුළුවන්. දෙදෙනෙකුගේ එකතු වීමකින් පස්සේ ඩිම්බයක් ශුක්‍රාණුවක් සමග සංසේචනය වෙලා නැහැ. ඒත් තමන් හිතනවා තමන් ප්‍රෙග්නන්ට් වෙලා කියලා. ඒකෙදි එතකොට තමන්ගේ ඇඟ ඒ විදිහට හෝමෝන ශ්‍රාවය කරන්න පටන් ගන්නවා. මොකද හැම වෙලෙම හිතනවා මම ප්‍රෙග්නන්ට් වෙලා ඇති එහෙම කියලා හිතනවා. එතකොට තමන්ගේ ඇඟ ඒකට අදාළව හෝමෝන ශ්‍රාවය කරනවා. හෝමෝන වලින් කන්ට්‍රෝල් කරනවා මෙන්සස් වෙන එක. එතකොට ප්‍රෙග්නන්ට් වෙලා වගේ සිම්ටම්ස් උත් ඇති වෙනවා. ඉතින් තමන් ඇත්තටම හිතන්නේ ප්‍රෙග්නන්ට් වෙලා කියලා. මේ වගේ අවස්ථාවකදී යූරින් HCG එක නෙගටිව් වෙනවා. මොකද ඇත්තටම තමන්ගේ හිතේ තිබ්බට තමන් ප්‍රෙග්නන්ට් කියලා එනකොට ඇත්තටම එහෙම ප්‍රෙග්නන්ට් වෙලා නැහැ. ඉතින් මේ වගේ වෙලාවකදී ඔයාට මෙන්සස් හැදෙන්නේ නැහනේ.
එමෙන්සස් හැදුන පරක් වුණ දවස් ඉඳලා දවස් 14කට පස්සේ යූරින් එක්සීජී එකක් කරලා බලන්න. ඒක නෙගටිව් වෙනවා. ඒත් ඊට පස්සේ තව දවස් 10ක් යනකම් බලන්න මෙන්සස් හැදෙනවද කියලා. එතකොටත් මෙන්සස් හැදුනේ නැත්තම් නැවත යූරින් එක්සීජී පරීක්ෂාවක් කරලා බලන්න. ඊට පස්සේ දවස් 45ක් යනකම් මම අර මුලින් කිව්වා වගේ බලලා ඒත් මෙන්සස් හැදුනේ නැත්තම් බීටීසීජී පරීක්ෂාවක් මගින් ඔයාලට තහවුරු කරගන්න පුළුවන්. ඔයා හරියටම ඇත්තටම ප්‍රෙග්නන්ට් වෙලාද නැද්ද කියලා. මේ වගේ අවස්ථාවකට කියන්නේ ෆේක් ප්‍රෙග්නන්සි කියලා. ඉතින් දැන් අර බීටීසීජී පරීක්ෂාවත් කරගත්තට පස්සේ ඒකත් නෙගටිව් වින්දා ඔයා ආය සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා තමන් ඔයා ප්‍රෙග්නන්ට් නෑ කියලා. ඉතින් එතකොට ඔයාගේ ඇඟ විසින්ම අර කන්ට්‍රෝල් වෙලා තිබ්බ මෙන්සස් එක ආය හැදෙන්න පුළුවන්. ඉතින් මේ යූරින් එක්සීජී පරීක්ෂාවක් මගින් 97%ක්ම නිර්වද්‍යවම තමන් ප්‍රෙග්නන්ට්ද නැද්ද කියන එක දැනගන්න පුළුවන් නිවසේදීම. හරිම ලේසි පරීක්ෂාවක්. මම වීඩියෝ එකක් දාලා ඇති කොහොමද ඒක යූරින් එක්සීජී ටෙස්ට් එක කරන්න කියලා හරියටම පියවර. ඒකත් බලන්න. ඒ විදිහට හරියටම නිවැරදිව ඒ පියවරවල් අනුගමනය කරන්න ස්ට්‍රිප් එක මිලදී ගන්න යන්න කලින් මිලදී ගැනීමේදී හරියටම එක්ස්පයරි ඩේට් එක හරියද කියලා බලන්න හොඳ බ්‍රෑන්ඩ් එකක් තෝරගන්න හරියටම තමන්ගේ කාල සීමාව වඳුරගන්න මේ කරුණු ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලට වැදගත් වෙයි කියලා. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.